ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ ජයග්‍රහණ රැසක් ලබා දෙන සමත් වුණු අපේ කණ්ඩායමට මේ වෙද්දි නැතුම් බැරි ක්‍රීඩකෙක් තමයි තිසර පෙරේරා කියන්නේ. තිසරගේ ආදරණීය බිරිඳ ශෙරමි දිනශිකා පෙරේරා එක්ක පසුගිය දවසක දිවයින පත්‍රයේ අපුරු සාකච්ඡාවක් කරලා තිබුණා. එතනදී ශෙරමි කියපු දේවල් තමයි මේ. පෙම් කරපු කාලයේද වැඩිය හොඳ මේ කාලයේ දැහුවම ශෙරමි කියලා තිබුණේ මෙහෙම කතාවක්. හතර වසරේ ඉඳන් අපි දෙන්න යාළුවෝ ඕලෙවල් පන්තියේදී තමයි ආදරය කරන්න පටන් ගත්තේ. පෙම්වතුන් වෙලා හිටපු කාලට වැඩිය විවාහයෙන් පස්සේ හොඳයි කියලා හිතෙනවා. එතකොට දෙපැත්තකනේ හිටියේ දැන් හොඳයි. දැන් අපි දෙන්න ළඟම ඉන්නවානේ. තිසර කියන්නේ ගෙදර වැට්ට උදව් කරන ඒ දේවල් ගැන සොයලා බලන සැමියෙක් කියලා තමයි ශෙරමි කියන්නේ. ගෙදර හැමදේම ගැන ගොඩක් හොයලා බලනවා. මම බැලුවේ නැතත් එයා බලනවා. ගෙදර කාලය ගත කරන්න එයා හුඟක් කැමතියි. ගෙදර ඉන්න වෙලාවට හැමදේම හොයලා බලලා කරනවා. ගෙදර තියෙන ෆර්නිචර් උනත් පරණ වුණාම එයා තමයි කියන්නේ දැන් මේක පරණයි මාරු කරමු කියලා. ගෙදර තියෙන හැමදේම වගේම එයා ඩිසයින් කරලා එයාම සකස් කරවපු දේවල්. තිසරගේ කෑම හදන්න තියෙන හැකියාව ගැන තිසරගේ බිරිඳ කියන්නේ මෙහෙම කතාවක්. උදව් කරනවා කියන්නේ ඔම්ලට් එකක් වගේ දේවල් හදලා දෙනවා. ඔම්ලට් එක හදන්න දන්නවා. ඒක රසට හදනවා. වෙන මොකුත් නම් හදන්න දන්නේ නැහැ. අපි ඉතින් ගොඩක් ගෙදර ඉන්න දෙනවත් අඩුයිනේ. එයාට පුළුවන් විදිහට උදව් කරනවා. පාරදී තරහ ගියත් ගෙදරදී නම් තරහ යන්නේ නැහැ කියලා තිසරගේ බිරිඳ තිසරගේ නරක ගතිගුණ ගැන ඇහුවම කියන්නේ. එහෙම නැහැ ඉතින් ගොඩක් නරක ගති යාළඟ නැහැ. ටිකක් හරි තරහ යන්නේ පාරේ වාහන පදවද්දී අනිත් අය වැරද්දයක් කළොත් ඔන්න ටිකක් තරහ යනවා. ඒ වගේ දේවල් වලට තමයි ඉතින් තරහ ගියත් ගෙදර අය එක්ක නම් තරහ යන්නේ නැහැ. තිසර කියන්නේ විලාසිතාවලට කැමති කෙනෙක් කියලා තමයි බිරිඳ කියන්නේ. ෂොපින් කරන්න ගියහම අපි වගේ ෂොප් දෙක තුනකට යන්නේ නැහැ. එයා ආස බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් එක සැරේට එතනින් ගිහින් ගන්නවා. එයා ආස බ්‍රෑන්ඩ් කිහිපයක් තියෙනවා. ඒවට හරි මාසයි. ඒවම තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් විලාසිතාවලට කැමති. තිසර සංචාරය කරන්න කැමති තැන් ගැන ශෙරමි කියන්නේ මෙහෙම කතාවක්. ලංකාවේ නම් නුවරඑළිය තමයි යන්න කැමතිම. විදේශ රටවල නම් ස්විට්සර්ලන්ඩ් තමයි යන්න කැමති. ඉතාලියන්නත් කැමැත්තෙන් ඉන්නවා. වෙලාව තමයි අඩු. වෙලාවක් ලැබුණොත් යනවා. ක්‍රිකට් අරනම තවත් ක්‍රීඩාවලට තිසර කාලය යොදනවා දැහුවා. බිරිඳ කියන්නේ මෙහෙම කතාවක්. ඊට අමතරව නම් එයා මුකුත් කරන්නේ නැහැ. හැබැයි පාසල් යද්දී එයා මුලින්ම කරලා තියෙන්නේ මල්ල ක්‍රීඩා. පස්සේ තමයි සර් කෙනෙක් කියලා තින්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න කියලා. පිහිනුම් තරඟ ජයග්‍රහණ වලින් නම් එයාට හරියට මෙඩල්ස් තියෙනවා. පිහිනුම් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා එයාට තියෙනවා. තිසරගේ ප්‍රථම ප්‍රේමය ගැන හවම බිරිඳ ඒකට උත්තරයක් දෙන්නේ මෙහෙමයි. දන්න විදියට එහෙමනම් ලොකු දෙයක් කියලා නැහැ. අපි ඉතින් පුංචි කාලේ ඉඳන් දන්නවා සහ ඕලෙවල් පන්තිවලදී පෙම්වතුන් වුණා. මගේ නම් ප්‍රථම ප්‍රේමය තිසර. එයාගෙත් මම දන්න විදියට මේ තමයි ප්‍රථම ප්‍රේමය. තිසර සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා තමයි ශෙරමි කියන්නේ. විවේකයක් ලැබුණොත් කෑම හදාගෙන ගිහිල්ලා පාරේ නාසන සතුන්ට කෙත්තාරම් පිට්ටනිය ඉන්න බල්ලන්ට කන්න දෙනවා. පැටව දාලා කෑම ටිකක් නැතුව සත්තු ඉන්නවා හරියට බඩගින්නේ. තිසරට පුළුවන් හැම වෙලාවෙම ඒ සත්තුන්ට කෑම හදාගෙන ගිහින් කන්න දෙනවා. සත්තුන්ට කවුරු හරි හිරියර කරනවා දැක්කොත් නම් එයා කෑ ගහනවා. තිසර සත්තුන්ට හරි මාදරෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.